ఐఫోన్ రేట్వల్ ఆదరీకరణ హేమోటమ లోకశూరతా టెస్ట్ పిటియే తరగ దిగక్ మేవెంది పెవెత్తున ఆస్ట్రేలియా సహా ఇండియా అతరే తీరణాత్మక తరంగ్యాక్ పెవెత్తున్న కండాయం దిగం ఎకినికాగి వార్తావన్ బిందదమ్మిన్ అని పెత్తేన్ బంగ్లాదేశ సహా బటహిర ఇండియ కొదవన్నతరే తరంగ్యాక్ పెవెత్తునవా ஆஸ்திரேலியா சஹ இந்தியாவ அத்தரே தீன மே டெஸ்ட் தரங்காவளிய கொய் விதிட்டு அவசானது ஸ்ரீலங்காவட்ட வாசிதாயக வெண்ணிக்கு அது தவசதி அப்படி கதா கரமும் மே கிரிக்கெட் டூன் மாதிரி ஹொந்தம பேத்த கிரிக் விலோக் டெலிடோஸ் බලු තෝරන එක බලු සුද්ධ කරන එක ප්‍රශ්නයක්ද විසඳුම tuna.lk call now 0775291291 බටහිරින්දිය කොදෙවන් සහ බංගලාදේශ යතරේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ලෝකෂූරතා ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැහැ. මේ වෙද්දි මේ කණ්ඩායම් දෙකම ලෝකෂූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයෙන් ඉවත් වෙලා අවසන්. මේ තරගයේ පැවැත්වෙන්නේ නෝත් සවුන්ඩ් වල ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී. මේදී කාසිය වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත්ත. මේ අනුව බටහිර ඉන්දිය කොදෙවන් තමන්ගේ පළමු ඉනිමට ලකුණු 450ක් රැස් කරගන්නට සමත් වුණා. කඩලු නවයක් දැවී ලකුණු 450ක් ලබාගෙන ඔවුන් ඉනිම අත්හිටුවමින් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබා දුන්නා. බටහිර ඉන්දිය කොදෙවන් වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ ජස්ටින් ග්‍රීව්ස්. ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඔහු ලකුණු 115ක් වාර්තා කරගන්නට සමත් වුණා. මිකායිල් ලොයිස් සහ ඇලෙක් ඇතනිස් ශතක පෙනිපෙනී දැවී ගියා. මිකායිල් ලොයිස් ලකුණු 97ක් ලබා සිටියේදී දැවී ගියේ ඇලෙක් ඇතනිස් ලකුණු 90ක් ලබා ගන්නට සමත් වුණා. මෙට අමතරව කැපී පෙනෙන ඉනිමක් පසුපෙලින් ක්‍රීඩා කරන්නට කෙම රෝජ් සමත් වුණේ පන්දු 144කට මොහොන දෙමින් ලකුණු 47ක් බටහිර ඉන්දිය කොදෙව් ලකුණු පූර්වට එකතු කරමින්. කොදෙව් ඉනිමේ කැපී පෙනෙන සබඳතාවන් දෙකක් වාර්තා වුණා. මේ සබඳතා දෙකම ලකුණු 140 බැගින් එකතු වෙච්ච සබඳතා වීම විශේෂත්වයක් බවට පත් වුණා. ඇලෙක් ඇතනිස් සහ මිකායිල් ලොයිස් අතරේ ප්‍රථම සබඳතාව එන අනතුරු කෙම රෝජ් සහ ජස්ටින් ග්‍රීව්ස් අතරේත් ලකුණු 140ක සබඳතාවක් ගොඩ නැගුණා. පන්දු යැවීමේදී හසන් මහමුද් කඩලු 3ක් ලබා ගැනීමට සමත් වුණා. ටස්කින් අහමඩ් සහ මේදි හසන් මිරාස් කඩලු 2 බැගින් ලබා ගත්තා. තරගයේ දෙවන දිනේ අවසන් වෙද්දී තමන්ගේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 40ක් ලබා ගන්නට සමත් වුණා. නොදැවි ක්‍රීඩා කරන මොමිනුල් හක් ලකුණු 7ක් සහ ෂහදත් හොසෙන් ලකුණු 10ක් ලබාගෙන තිබෙනවා. දැවියගේ කඩලු හිමි කරගන්නට සමත් වුණේ ජේඩන් සීල් සහ අල්සාරි ජෝෂප් විසින්. ග්‍රෑන්ඩ් පාක් ඇරීනා පිළියන්තල ගෘහස්ත පුහුණු තැල් විදුලි ආලෝක පද්ධතියකින්ද සමන්විත වර්ගටි 8000ක එලිමහන් පිටිය පිළියන්තල නගර මැද ක්‍රිකට් වලට කියාපු තැන. ஆஸ்திரேலியா සහ ඉන්දියාව අතරේ පැවැත්වෙන තරඟ පහකින් යුක්ත ටෙස්ට් තරගාවලියේ පර්ත්ී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නොසිතූ මුහුණුවරකට පෙරලන්නට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඉන්දියාව මෙහිදී පළමු ඉනිමේ ලකුණු 150ක් ලබාගෙන සියලු දෙනා දැවී ගියා. එන් අනතුරුව ජස්ප්‍රිට් බුම්රා ඇතුළු ඉන්දිය පන්දු යවන්නන් ඕස්ට්‍රේලියාව ලකුණු 104කට සීමා කරන්නට සමත් වුණේ වාර්තාවන් රැසක් අලුත් කරමින්. එවැගේම තරගයේ දෙවන දිනේ අවසන් වෙද්දී ඉන්දිය කණ්ඩායම ලකුණු 218ක් ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් ඉන්න සමතුනේ කඩුලු 10ක් අතැතිව තිබියදී. ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 104කට දැවී යද්දී මේ ලකුණු ප්‍රමාණයෙන් හරියටම 4-1ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්ුනේ මිචෙල් ස්ටාක්. ඔහු ලකුණු 26ක් ලබා ගන්නට සමත් වුණා. පන්දු 112කට ඔහු මේ සඳහා මොහොන දීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ඉන්දියාවේ සහ ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම දෙක තුලදීම පන්දු 100ක් ඉක්මවා ක්‍රීඩා කරපු එකම පිතිකරුවා බවට පත්ුනේ මිචෙල් ස්ටාක්. කෙසේ වෙතත් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන හර්ෂිත් රාණා කඩුලු 3ක් දවාගෙනදී මොහමඩ් සිරාජ් කඩුලු 2ක් දවා ගන්නට සමත් වුණා. පළමු දිනේ තුල වේග පන්දු යවන්නන්ගේ පරාදීසයක් වෙච්ච පර්ත් තනතිරුව දෙවන දිනේදී එතරම්ම වේග පන්දු යවන්නන්ට සහයෝගයක් දැක්වුවේ නැහැ. ඉන්දිය ප්‍රතිකරුවන් ඉතාමත්ම හොඳ ප්‍රතිරෝධයක් එල්ල කරන්න සමත් වුණා ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට එරෙහිව. මේ අනුව දෙවන දිනේ අවසන් වෙද්දී කිසිවෙක් නොදැවී ලකුණු 172ක් ලබා ගන්නට ඉන්දීය ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනා කේල් රාහුල් සහ යශස්වි ජයිස්වාල් සමත් වුණා. ඔස්ට්‍රේලියාව ලබාගත් මේ ලකුණු 104 වාර්තා රසක් නිර්මාණය කළා. ඔවුන් ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක පළමු ඉනිමේ ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව විදිහටයි මෙය සටහන් වුණේ. ඒ වගේම ඔස්ට්‍රේලියාව 1985 පස්සේ ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක ලබාගත්
තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව විදිහටත් මේ වාර්තා අතරට එකතු වුණා. ඉන්දියාව ලකුණු 46ක ලීඩ් එකක් ලබා ගන්නට මේ තරගයේදී සමත් වුණා. පළමු ඉනිමේ ලකුණු 150ක් හෝ ඊට අඩුවෙන් ලබාගෙන වැඩිම ලීඩ් එකක් තබාගත් කණ්ඩායම අතරේ දෙවැනි තැනට එන්නට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව 1888 දී එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 113කට දැවී ගිහිල්ලා ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව ලකුණු 42කට දවා ගන්නට සමත් වෙලා ලකුණු 71ක පළමු ඉනිමේ ලීඩ් එකක් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ ලීඩ් එකට පමණයි ඉන්දියා කණ්ඩායම මෙහිදී ලබාගත් ලකුණු 46ක ලීඩ් එක දෙවැනි වෙන්නේ. ඉන්දියාව මේ වැඩේ පුරුද්දක් විදිහට කරන දෙයක්. ඔවුන් මීට කලින් ලකුණු 150කට අඩුවෙන් අවුට් වෙලා පළමු ඉනිමේ ලීඩ් එකක් ලබාගත් අවස්ථා දෙකක් සටහන් වෙනවා. නවසීලන්තයට එරෙහිව සහ එංගලන්තයට එරෙහිවයි ඔවුන් මේ දස්කම දක්වන්නට සමත් වෙලා තිබෙන්නේ. මේක ටෙස්ට් පිටියේ හෝම් කන්ඩිෂන් එකකදී ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව විදිහටයි සටහන් වෙන්නේ. මින් පෙර 1978 දී මුල් පිතිකරුවන් 6 දෙනා ලකුණු 22කට දැවී ගිහිල්ලා තිබෙනවා බ්‍රිස්බේන් පිටියේදී. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියා කණ්ඩායමවල මුල් පිතිකරුවන් 6 දෙනා ලබාගත් ලකුණුවල එකතුව ලකුණු 97ක් විදිහටයි සටහන් වෙන්නේ. මේක 1987 පස්සේ ටෙස්ට් තරගයක මුල් ඉනිම දෙකේදී කණ්ඩායම් දෙකේ මුල් පිතිකරුවන් 6 දෙනා ලබාගත් ලකුණුවල අඩුම එකතුව විදිහට සටහන් වෙනවා. 1987 වසරේදී බටහිර ඉන්දියා කොදෙවන් සහ ඉන්දියාව අතරේ දිල්ලිවල පැවැත්වෙච්ච ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකේම මුල් පිතිකරුවන් 6 දෙනා ලකුණු 67ක් තුල දැවී ගිහිල්ලා තිබෙනවා. මේ ඉනිම දෙක තුලදී පන්දු 60කට වඩා පැවැත්වුණු සබඳතාවන් දෙකක් පමණයි පැවැත්වුණේ. ඒ වගේම ලකුණු 20ට වැඩිය ලබාගත් සබඳතාත් මේ සබඳතා දෙක පමණයි සටහන් වුණේ. ඉතිරි සබඳතා 18ම ලකුණු 20ට අඩු සබඳතා විදිහටයි සටහන් වුණේ. පිරිමි ටෙස්ට් තරඟවලදී ලකුණු 20ට අඩුවෙන් වැඩිම සබඳතා ප්‍රමාණයක් වාර්තා වූ ටෙස්ට් තරඟයක් විදිහට මෙය සමතැන් ගන්නට සමත් වුණා. ඒ වගේම කණ්ඩායම් දෙකම පළමු ඉනිමේ ලබාගත් ලකුණු සංඛ්‍යාවන් වල එකතුව ලකුණු 254ක් මේක ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරඟයකදී කණ්ඩායම් දෙකම පළමු ඉනිමේ ලබාගත් ලකුණු සංඛ්‍යාවල අඩුම එකතුවක් විදිහට සටහන් වෙන්නේ 1981 පස්සේ පැවැත්වෙච්ච තරඟ සැලකීමේදී. 1981දී ලකුණු 242කට කණ්ඩායම් දෙකම දැවී ගිය අවස්ථාවක් සටහන් වෙන්නේ පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතරේ වකා ක්‍රීඩාංගණයේ පැවැත්වෙච්ච තරඟයකදී. ජස්ප්‍රීත් බුම්රා ආසියාවෙන් පිටතදී කඩලු පහ බැගින් ලබාගත් අවස්ථා 9ක් සටහන් කරන්නට සමත් වෙලා තිබෙනවා. මෙය කපිල් දේව් විසින් තබා තිබිච්ච වාර්තාව සම කිරීමක් විදිහටයි සටහන් වෙන්නේ. බුම්රා ලකුණු 30කට ලබාගත් කඩලු පහ, කපිල් දේව් ලකුණු 106කට ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩලු 8ක් ලබා ගැනීමෙන් පස්සේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඉන්දියා නායකයෙක් වාර්තා කරපු හොඳම පන්දු යැවීම විදිහට සටහන් වෙනවා. එයාගේම 2007න් පස්සේ ඉන්දියා නායකයෙක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී කඩලු 5ක් දවා ගන්නට සමත් වුණේ පළමු වතාවට 2007දී අනිල් කුම්බ්ලේ මේ දස්කම දක්වන්නට සමත් වෙලා තිබෙනවා. මේ සියලු වාර්තා මැද්දේ අපි ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය ඉදිරිය කෙරෙහි අවධානය යොමු කළොත් මේ තරගාවලිය 3-2 විදිහට ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළොත් ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසිදායක තත්වයක් නිර්මාණය කරන්නේ. මේ තරගාවලිය 3-2 විදිහට ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරන්නට සමත් වුණොත් ඉන්දියා කණ්ඩායමට හිමිවන ප්‍රසාද ලකුණු ප්‍රතිශතය සටහන් වෙන්නේ 53.51 විදිහට. එතකොට ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරඟ දෙකම පරාජයට පත් වුණොත් ඔවුන් 55.26ක ප්‍රතිශත අගයක රැඳෙනවා. ශ්‍රී ලංකාව තරඟ දෙකක් ජයග්‍රහණය කරන්නට සමත් වුණොත් 53.85ක් ලබාගෙන ඉන්දිය කණ්ඩායම ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අභිබවා යන්නට සමත් වෙනවා. ඉතින් මේ අනුව වැඩි වාසිදායක තත්වයක් නිර්මාණය වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දිය කණ්ඩායම 3-2 විදිහට අවම වශයෙන් මේ තරගාවලිය පරාජයට පත් වුණොත්. ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ තරගාවලිය ජයග්‍රහණය කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වාසිදායක තත්වයක් තිබෙනවා. ඉදිරි තරඟ 4-2 ජයග්‍රහණය කරලත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට පුළුවන් වටපිටාවක්. ඉතින් මේ අතර වාරයේදී දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයත් ප්‍රබල සටනක නිරත වෙනවා. හැබැයි ඔවුන්ට තිබෙන ඉඩකඩත් එතරම් පහසු ඉඩකඩක් නෙවෙයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරේ තරගාවලිය තමයි ඉතාම තීරණාත්මක මූණුවරක් මේ තරගාවලියේ අවසන් තරගය කෙරෙහි ගේන තරගාවලිය බවට පත් වෙන්නේ. ඉතින් ක්‍රිකට් පිටියේ උණුසුම් දේවල් රසවත් දේවල් වෙනස් ඇහැකින් බලන්න ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ක්‍රිකට් උන්මාදයට හොඳම බේත ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එක. හැමදාම ගන්න අමතක කරන්න එපා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.